ප්‍රශ්නයක් තියෙනවා ස්වනංශ ඒක මේන්ටෙන්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් මම පස්සේ මම නහන් පුළුවන් ස්වනංශ ඒක ඥාන සම්බන්ධව මහා සතිපට්ඨාන සූත්‍රයට ගලපලා ඒ මට ප්‍රශ්නේ තියෙන කමක් නැත්ද මේ වෙලාවෙ එන්න මම නහන් ස්වනංශ මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව මම මේ පැහැදිලි කර ගැනීමක් ඉල්ලන්නේ එතන අපි වඩාගෙන යනකොට ඒ කියන්නේ මාර්ගයේ ඉන්නකොට ඥාන වැඩෙනවා මිසක් ඥාන අපි වඩනවා නෙමෙයි අරිය ඥාන වැඩෙනවා කියන එක තමයි මගේ අදහස හරියට හරි ඔව් එතකොට සංවාංශ ඒකත් ආනාපාන සති භාවනාවෙන් වඩන අනරිය භාවනාවක් කියන්නේ එකමද නැත්නම් දෙකක්ද දෙකක් ඒ කියන්නේ මෙහෙමයි ආනාප ඔබ සුමහානේ ආනාපාන සතිය පිළිබඳවනේ නේද හුස්ම ගැනීම ආනාපාන සතිය කියන්නේ ආනාපාන සති සමාධිය නෙමෙයි ආන හුස්ම ගැනීම කරන එහෙම නැත්නම් කසින වැඩිමෙන් ලැබෙන ඥාන ඔව් දැන් කසින පිළිබඳව දැනගන්න ඕන නම් අන්න මහා රාහුල වාද සූත්‍රය බලුවා නම් හරි පාඨවි කසිනේ තේජෝ කසිනේ වායෝ කසිනේ ආපෝ කසිනේ කියන්නේ මොකද්ද කියලා අසරිමත්ව බුදුපියාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට විස්තර කරනවා මහා රාහුල වාද සූත්‍රය අපි ඒ වගේ මම දැන් බලාපොරොත්තු වෙන ඉස්සරහට අපි මේ ධම් සංවාදය තුලදී ඒ ඒ සතියේදී එක එක විශේෂ සූත්‍ර දේශනා මතු කරමු එතකොට දැන් මොකද මේ අසරිමත්ව ධර්මයේ කියන්නේ ඉමක් කොනක් නැති අනන්ත අවකාශයක්. ඉතින් එතකොට මේ ධර්මීය අපිට මේ කෙටියෙන් විග්‍රහ කරන්න ගියාම ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ යම්කිසි ආකාරයකින් කැළල් පවා වෙන්න පුළුවන්. මොකද උන්වහන්සේ මහා විස්තරණ අදහසකින් දේශනා කරනදී අපි සංක්ෂිප්ත කරන්න ගියා අපි මහා වැරද්දක් කරගන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි මට හිතන වඩා හොඳයි කියලා අපි සතියෙන් සතියට සූත්‍ර දේශනා අරගෙන විග්‍රහ කරන එක. සූත්‍ර දේශනාවම ගන්නවා එදාට. දැන් එහෙම එහෙම ගන්න බලාපොරොත්තු වෙන ඉස්සරහට සතර සතිපට්ඨාන මහා සතිපට්ඨාන සූත්‍රය හැබැයි ඒක එක සතියකින් විග්‍රහ කරන්න නම් පුළුවන් වෙන සූත්‍රයක් නෙවෙයි ඊතරම් දීර්ඝයි ඊතරම් විස්තරාත්මකයි ඊළඟට ඔය ධ්‍යාන සම්බන්ධයෙන් තියෙන අනිකු සූත්‍ර මම ඒ ගැන ගැඹුරට ඉදිරියේදී කියනවා ඊළඟ එහෙම කියද්දි තමයි ආනාපාන සතිය ගැනත් විස්තරාත්මකව විග්‍රහයක් කරන්න වෙන්නේ පටිසම්භිදා මග්ගප්පකරණයට අනුකූලව එහෙමයි පටිසම්භිදා මග්ගප්පකරණේ ලෝකෝත්තර ආනාපාන සතිය පිළිබඳව විස්තරාත්මක විග්‍රහයක් තියෙනවා. දැන් ඔය කියන ලෝකෝත්තර ආනාපාන සතිය කියන්නේ මොකද්ද? පොඩ්ඩක් ගැඹුරින් බැලුවොත් මොකද්ද මේ කියන්නේ කියලා. දැන් අපි මේ සංඛාර නිරෝධ කරගෙන යන ක්‍රියාවලියේදී මේ අවිජ්ජාව දුරු කරමින් සංඛාර නිරෝධ කරන මේ මාර්ගේ නිවන් මාර්ගේ ගමන් කරනකොට මොකද වෙන්නේ? සමහර තැන්වලදී නැවත නැවත සිහිය බිඳිලා යනවා. එතකොට මොකද වෙන්නේ? නැවතත් සංයෝජන නැగిලා යනවා. එහෙමයි. ඒ කියන්නේ රාගදේශ මොහ උදා වෙනවා ආපහු. එහෙනම් මේ මාර්ගේ ගමන් කරන කෙනෙක් පරම නිස්සතාවට ළඟා වෙන තුරු මොහොතින් මොහත ඔහු හෝ ඒ අය ඒ බුද්ධ ශ්‍රාවකයා මේ නැවත නැවත මේ සිතට ගොදුරු වෙනවා. ඒ කියන්නේ නැවත නැවත සිහියේ බිඳලා යන හැම මොහොතකම සංයෝජනයන්ට ගොදුරු වෙනවා. එහෙනම් සංයෝජන තවත් මේ රාගදේශ මොහ නැවත නැවත වැඩෙනවා. අනුසය බලවත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේක ඉවර කරන්න යන කාලෙ දිග්ගහේන. දැන් අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට පනවනවා උපරිම මේ අවම දින 7යි උපරිම අවුරුදු 7යි කියලා. ඒ කියන්නේ කෙනෙක් එක දිගට සියලු වැඩ පසකින් තියලා සතර සතිපට්ඨානෙ වැඩුවොත් අවම දින 7කදී අරියත් ඵලයටපත් වෙනවා. හෝ අනාගාමී ඵලයටපත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රමාද වෙමින් මේ මාර්ගේ වැඩුවත් උපරිම අවුරුදු 7යි බුදු පියාණන් වහන්සේ දේශනා කරා. අවුරුදු 7ක් ඇතුළත සීල කෙලස් නැසින්න ඕන. එහෙම නැත්නම් අනාගාමී ඵලයට හරිපත් වෙන්න ඕන. රහත් ඵලය හෝ අනාගාමී ඵලය. ඒ කියන්නේ මේ දෙකෙන් එකකටවත්පත් වෙන්නේ නැත්නම් අවුරුදු 7ක් 10ක් 15ක් 20ක් ගිලගෙන මාර්ගය දැකලා නැහැ. ඒකයි තේරුම. හැබැයි හේතු සම්පත් තියෙන විවිධාකාර හේතු තියෙන උත්තමයේ ඉන්න පුළුවන් ආනන්ද හාමුදුරු වගේ කර්ම ආවරණ තියෙන ඒ උත්තමය ගැන නෙමෙයි මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සුය ගැන. එතකොට එහෙමනම් මෙන්න මේ නිවන් මඟ වැඩීමේදී අපි අවබෝධයෙන් යුක්තව මේ අවිජ්ජාව නසමින් යන ගමනේදී මොහත පාසා සංඛාර නිරෝධ කරමින් යන්න ඕන. ඒ යනකොට අර ප්‍රමාදයක් සිද්ධ වෙන හැම මොහොතකම මොකද වෙන්නේ? අර දුරු වෙච්ච සංඛාර වලට හරියන්න ආපහු සිත විසින් ආපහු සංඛාර උපදෝගෙන ආයි අනුසේ වඩව ගන්න. මෙන්න මේ වැඩේ කරන මේක ඔබටම දකින්න පුළුවන් අත් දකින්න පුළුවන් තත්වයක්. يعني සිතත් එක සටනක් තියෙන විශාල. يعني
ප්‍රඥාවන්ත ඒ අරිය ශ්‍රාවකයාගේ කාර්ය සංකාර නිරෝධය සිතේ ජොබ් එක සංකාර උදා කර ගැනීම සමුදය ඉතින් ප්‍රඥාවෙන් සංකාර නිරෝධ කරනවා විඥාණයෙන් සංකාර සමුදය කරනවා මේ ගැටුම තමයි සංඝ කියන්නේ සංයෝජනත් එක ගැටි ගැටි යන ඉස්සරහට ප්‍රඥාව ඉතින් මෙයාට තමයි බුද්ධ ශ්‍රාවකයා කියන්නේ ඒ ක්‍රියාවලියට තමයි නිවන් මඟ වඩනවා කියන්නේ එහෙනම් යම් දවසක සියලු සංයෝජන නැසෙන්න නා එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ මේ සමුදය සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන් වෙන්න ඕනේ සමුදයට ඉඩක් නොදීම වාසය කරන්න පුළුවන් නම් අන්න එබඳු වාසයක් තුළ එබඳු විහරණයක් තුළදී තමයි පුළුවන්කම ලැබෙන්නේ සියලු අනුසයන් අසා ගන්න ඒ කියවේ සමුදයට මාත්‍රයකවත් ඉඩක් දෙන්න හොඳ නැහැ සංකාර වැඩිනව පියවර තුනකින් අනුසය ඊළඟට පරිඋත්තාන ඊළඟට විතික්කම කියලා දැන් ඔය විතික්කම සහ පරිඋත්තාන කියන දෙක කාය සහ වචී සංවරයෙන් වළක්වා ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි අනුසේ වළක්වා ගන්න බෑ සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළදී. යම්කිසි රූපයක් සැප වශයෙන් පේන මොහොතේදීම රාග අනුසය වැඩිලා යෙදිලා වැඩිලා ඉවරයි. කර්මයක් රැස් වෙලා ඉවරයි. ඊට අනුකූලව සියුම් කර්මයක් හරි රැස් වෙනවා. මොකද කර්මයක් රැස් වෙනවා. මනෝ සංචේතනා කියන්නේ කර්මයම තමයි මූලික මනෝ සංකාරය කියන්නේ කර්මයේ පළවෙනි මූල්ම අවස්ථාව. එතකොට එහෙමනම් එහෙනම් ඒ අවස්ථාවේද ඒ කියන්නේ මූල මනෝ සංකාරය සකස් වෙන්නේ අනුසයෙන්. එහෙනම් ඒ අනුසය එදෙන මොහොතේදීම සංකාරයක් වැඩිලා කර්ම භවයක් පිහිටලා සසර ගමනක් නිර්වාණය වෙලා තියලා අපි දන්නේ නැහැ. අපිට පෙමුන්නේ අපිට අපි දැක්කේ රූපයක් සැප වශයෙන් විතරයි. එච්චරයි. අපිට පෙමුන්නේ. රූපේ සැප වශයෙන් පේනකොට කර්මයේ රැස්ලක් ඉවරයි අනුසය වැඩිලක් ඉවරයි එහෙනම් එහෙම දිගටම දිගටම ගියොත් කවද්ද අනුසය නසන්නේ නසන්න වෙන්නේ අනුසය මොකද ඒ මට්ටමේ සියුම් ආහාරයක් හොඳටම ඇති අනුසයට ජීවත් වෙන සියුම් ආහාරකින් තමයි අනුසය ජීවත් වෙන්නේ එහෙනම් අපිට ඒ සියුම් ආහාරයක් නසා ගන්න පුළුවන් වුණොත් අන්න පුළුවන්කම ලැබෙන අනුසය නසන්න එහෙනම් අපි මොකද කරන්න ඕන එහෙනම් අපේ සිහිය බලවත් වෙන්න ඕන කෙබඳු ආකාරයකින් මොහොතක් මොහොතක් පාසා පවතින සිහියක් වෙන්න ඕනේ. එක වෙලාවකට සිහි බුද්ධියෙන් ඉන්නවා, සති සම්පජඤ්ඤයෙන් ඉන්නවා, තව වෙලාවකදී කනේ ඔහොමම ගියොත්. ඉතින් ඒ කියන්නේ මේ රාගය, දේසේ, මොහේ එක සෙල්ලමක් තියෙන්නේ. එක වෙලාවකට නිරෝධය තුල, තව වෙලාවකට සමුදය තුල. ඉතින් ওই විදිහට යනකොට කවදාද මේක අවසන් වෙන්නේ? ක්‍රමානුකූලව එයි. හැබැයි සෑහෙන කාලයක් ඒ වසර කෝටි ගාණක් දිග්ගැයි අනාගාමී ඵලයට වෙලා අනාගාමී ඵලයටපත් වෙලා බ්‍රහ්මත්වයට ගියා. එසා දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ සමස්ත කෙලෙස් නසන නිවන් මඟ. එහෙනම් ඒ මඟ වඩනවා නම් සිහිය මොහොතක්වත් බිඳින් නැතුව යන්න ඕන අර අවසාන පියවර ටික යනකොට. ගෘහ ජීවිතයක වාසය කරන කෙනෙක්ට මේක අදාළ වෙයි. හොඳට මතක තියාගන්න. ගෘහ ජීවිතයක ඉන්න බැහැනි මොහොතක් පාසා සිහිය පිහිටවගෙන. එහෙම ඉන්නවා නම් ගෘහ ජීවිතේ ඉන්න බෑ. කිසිම තේරුමක් නැති වැඩන්නේ. එහෙනම් ගෘහ ජීවිතේ ඉන්න ඕන සිහිය බිඳගෙන. එහෙම ගුවා වාදිවාද කරන්නත් එයි අනේ අපි ගෙහි ජීවිතවල ඉන්න අය සිය බිඳගෙන තින්නේ කියලා. ඉතින් ඒක වාදිවාද කරන්න ඉස්සෙල්ලා හොඳට තමන් දිහා හැරිලා බලුවා නම් හරි. කෙනෙක්. ඒතර බලාගත හැකි ඇයි ඉන්නේ කියලා ගොහ ජීවිතේ. ඒ නිසා ඔය කියන ආනාපාන සතිය කියන්නේ මොකක්ද එහෙනම්? එහෙනම් අපට සිද්ධ වෙනවා මේ සිහිය මොහොතක්වත් බිඳෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් තරමට අපගේ සති සම්පජාන්නේ වඩව ගන්න වර්ධනය කර ගන්න. එහෙනම් අපි මොකද කරන්න ඕන මේ සිහි කල්පනාව ගැට ගහලා තියන්න ඕන නිරන්තර ක්‍රියාවලියක. එහෙනම් අපි ජීවිතේ ඉපදිච්ච දවසේදල මැරෙන කම්ම කරන එක වැඩක් තියෙනවා. අනිත් හැම වැඩක්ම වරින් වර කඩමින් කරන්නේ. ජීවිතේ හැම වැඩක්ම අපි ඛණ්ඩණය කර කර කියන්නේ කඩ කඩ. එහෙම නැත්නම් අඛණ්ඩව කරන දෙයක් නැහැ ජීවිතේ. වරින් වර එක එක අවස්ථාවන්ට අනුකූල තමයි ජීවිතේ එක එක ක්‍රියාදාමයන් සකස් වෙලා තියෙන්නේ. නමුත් ඉපදිච්ච මොහොතේ ඉඳලා මරණයට එක්ම නොකඩවා කරන එක වැඩක් තියෙනවා. ඒ තමයි හුස්ම ගන්න එකයි පහ කරන එකයි. මේක නවතින්නේ නැහැ නිදාගත්තා කියලා. දැන් අපි සාමාන්‍ය දිනදා ජීවිතේ හැම වෙලක්ම ඒ මොහොතේදී සිද්ධ කරනවා මිසක් අකණ්ඩව සිද්ධ කරන දේවල් නැහැ. අකණ්ඩව කරන එකම වැඩේ හුස්ම ගන්න එක පහ කරන එක. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? මෙන්න මේ හුස්ම ගන්න එක පහ කරන මේ හුස්ම ගැනීම සහ පහ කිරීම හේවත් ආශ්වාස ප්‍රාශ්වාස කියන මේ ක්‍රියාවලිය එක
කැට ගහලා තියාගන්න ඕන සති සම්පජාන්නේ. එහෙනම් මේක පුරුදු කරන්න ඕන ප්‍රගුණ කරන්න ඕන එකක්. එහෙනම් හොඳට මතක තියාගන්න. ඒ කිව්වේ මේ මං හොඳට හුස්ම ගත්තා මං හුස්ම පහළට දැම්මා ඔන්න හුස්ම උඩට ගත්තා ඔන්න හුස්ම පහළට දැම්මා කි කි හිත හිතින් එක නෙවෙයි. ඒ තමයි අනරි ආනාපාන සතිය. ඒ තමයි ලෞකික ආනාපාන සතිය. එයාලා කරන්න ඕන වැඩි දෙයක් නෑ. එයාලට අවශ්‍යනි සමාධිය විතරයි. ප්‍රඥාවක් වැඩක් නැහැ තෙන්ට. ඔය ලෞකික තාපසේ වඩන්නේ සමාධියනේ. ප්‍රඥා නෙවෙයි. සමාධිය ප්‍රගුණ කරගෙන බ්‍රහ්මතලයකට රින්ගන එක තමයි එයාලගේ බලාපොරොත්තුව. එහෙනම් එයාලට වැදගත් එක සමාධිය විතරයි. එහෙනම් සමාධිය ගන්න නම් සමාධිය මතු කරගන්න නම් හුස්මට හිත පිහිටුවන එක හරි. සමාධිය විතරක් නම් බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ සමාධිය විතරක් නෙවෙයි. සමාධිය තුලින් ප්‍රඥාව මතු වෙන්න ඕන. එහෙනම් ප්‍රඥාවෙන් තමයි සමාධිය මතු වෙන්නත් ඕන. මොකද ප්‍රඥාව මුල් කරගත්තා වූ සමාධිය ආරි සමාධිය කියන්නේ ලෝකෝත්තර සමාධිය. හැමතිස්සෙම ලෝකෝත්තර සමාධිය තියෙන්නේ ප්‍රඥාවට පහලින්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම තියෙන සම්මා දිට්ඨි අන්තිමට තියෙන සම්මා සමාධි. එහෙනම් මුලින්ම ඇති වෙන්නේ සමාධිය නෙවෙයි ප්‍රඥාව. සමාධියට එන්නේ ප්‍රඥාව තුල. එහෙනම් මේ සංසාරේ මේ කෙලෙස් නිවෙන්නේ ප්‍රඥාවෙන්. සමාධි උපනිශ්‍රයයි. සමාධිය ප්‍රඥාවේ ඵලයක්. එහෙනම් මේ ලෝකෝත්තර ආනාපාන සතියේදී මොකද්ද කරන්නේ? සිහිය හුස්මත් එක ගැට ගහලා මං දැන් හුස්ම ගත්තා මං දැන් හුස්ම පහල දැම්මා කිය කි හිත හිතින් එක නෙවෙයි. ඒ හුස්මට සමගාමීව අනුපස්සනාවේ දෙන්නෝ. අනිච්චානුපස්සී ආස සිස්සාමිති සික්ඛති. අනිච්චානුපස්සී පස්ස සිස්සාමිති සික්ඛති. ඇයි සිහිය ගැට ගහලා තියාගන්නේ? ඇයි හුස්මේ ගැට ගහලා තියාගන්නේ? මේ අනුපස්සනාව නතර නොකර එක දිගට කරගෙන යන්න ඕන නිසා. කුමක් හේින්ද? එසේ කළොත් විතරයි සිතට පුළුවන්. එසේ කළොත් විතරයි පුළුවන් ඉන්නේ සිතට අන්නර මූල මනෝ සංකාරය හටගන්න තියෙන හේතුවත් අසා තමයි. ඒ කියන්නේ අනුසේ වර්ධනය කරගන්න හිතට යම්කිසි අවකාශයක් තියෙනම් ඒ අවකාශයක් නසා දමන්න පුළුවන් කෙනෙක්ට ඔය හුස්ම ගන්න එකයි පහ කරන එකයි අතර අනුපස්සන අනිච්චානුපස්සන දුක්ඛානුපස්සන අනාත්තානුපස්සන ආදී ත්‍රිලක්ෂණානුපස්සන යුක්ත වාසය කළොත් එතකොට මොකද වෙන්නේ? සිතට අන්තරයක් නැතුව යනවා සංකාර රැස් කරගන්න. ඒ නිසා ඒ උතුම් වූ සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියලා. අන්තරයක් නැති සමාධිය. අන්තරයක් තියෙන සමාධිය රකින්න කියන්නේ අන්තරයක් තියෙන සමාධිය වඩන්න ගිහිල්ලා තමයි මිනිස්සු මේ සංසාරේ අනාථ වෙන්නේ. එතකොට අන්තරයක් නැති සමාධිය වඩනවා නම් කෙනෙක්, ඒ කියන්නේ ආනන්තරික සමාධිය වඩනවා නම් යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සොචින් සමාධිමානාන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති. ඒ උතුම් වූ සමාධිය හා සමාන කිසිම සමාධියක් නැහැ නම් අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකෝත්තර ආනාපාන සතිය අනුදෙන වදාරන්නේ කුමක් උදෙසාද? ආර්ය සමාධිය පූර්ණ කර ගැනීමේ ක්‍රියාපිළිවෙතක් හැටියට, මාර්ගයක් හැටියට. එහෙනම් කෙනෙක් ඔන්න ඔය මට්ටමට හුස්ම ගැනීමයි හුස්ම පහ කිරීමයි නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කියන ක්‍රියාවලියත් එක්ක අනුපස්සනාවකට ගැට ගහලා තියාගත්තොත් එයාට පුළුවන්කම ලැබෙනවා අන්නර සංඛාර මාත්‍රයක්වත් වැඩිඳ නොදී දිගටම නිරුද්ධ කරගෙන ඉන්න. ඒ විදිහට කටයුතු කළාම මොකද වෙන්නේ? උපරිම මොකද වෙන්නේ? ඉතින් ආ එතනින් හැර බලන්න ප්‍රඥාව මොකද වෙන්නේ කියලා. කෙනෙක් මාත්‍රයක්වත් ඒ හිතේ සංඛාර උදාවෙන් ඉඩ දෙන්නේ නැත්තම් එතනම තියෙනවා මොකද්ද? ධානි. පැහැදිලි නේද? එහෙනම් දැන් අපි හුස්ම ගන්නේ අර බිම වාඩි වෙලා ධාන වඩන වෙලාවට විතරයි හුස්ම ගන්නේ පහ කර? නෑ, හැම ඉරියව්වකදීම ඒ විදියට කළ යුතුයි. එහෙනම් ලෝකෝත්තර ආනාපාන සතිය කියන්නේ මොකද්ද? සතර ඉරියව්වෙදීම වැඩෙන ලෝකෝත්තර සම්මා සමාධිය තාරි සමාධිය පූර්ණේ කරන ඉතාම ශ්‍රේෂ්ඨ භාවනාවක්. ඒ භාවනාව කියලා කියන්නේ භාවිත කිරීමේ අර්ථය. එහෙම නැතුව අර මිනිස්සු ලෝක සම්මතයේ කොහේ හරි වාඩි වෙලා ඇස් දෙක වහගෙන කරන භාවනාව කියන අර්ථින් නෙවෙයි. එහෙනම් කෙනෙක්ගේ සතිය ඔන්න ඔය මට්ටමට වැඩිලා આવොත් එහෙනම් එයාට පුළුවන්කම තියෙනවා ඉක්මනින්ම සියලු කෙලෙස් නසා ගන්න. එතකොට පුරුදු පුහුණු කරන කෙනෙකුට වෙලාවක් යොදාගෙන මේ වගේ එකක් මුලින් කරන එකේ වරදක් හරියට හරි. දැන් අපි වාහනයක්
පදින්න බැරි නම් අපිට අපි ඉස්සෙල්ලම කරන්නේ මොකක්ද ඉස්සෙල්ලම කාගෙන් හරි වාහනේ පදවන හැටි අහගන්නවා නමුත් අපට යම්සි කවුරු හරි ගුරුවරයෙක්ගෙන් වාහනේ පදවන හැටි අහගන්නවා දැන් වාහනේ පදවන හැටි අහගෙන අපි ඉස්සෙල්ලම පාරේ ඉලවන්න යනවද වාහනේ පදවන්න යනවද මොකද කරන්නේ අනුතනක හරි අපි අනුතරක් නොවන තැනක තෝරගෙන තමයි ඉලවන්නේ ප්‍රගුණ උනාට පස්සේ තමයි පාරට යන්නේ නේ ඒ වගේ ඔබතුමාගේ ප්‍රශ්නිතාව නිවැරදි යමෙක්ට ප්‍රගුණ වෙනකම් විශේෂයෙන් කාලයක් අරගෙන වඩන්න ඕන විශේෂයෙන් පහසු තැනක ඉඳගෙන පහසු ඉරියව්වක ඉඳගෙන වඩන්න ඕන ප්‍රගුණ වෙනකම් ප්‍රගුණ උනාට පස්සේ සතර ඉරියව් ඉදින් වැටෙනවා දැන් වාහනේ ඉස්සෙල්ලා හොඳට Tamanට අතට හුරු වෙනකම් කොයරි පිට්ටනියක හරි පාළු පාරක හරි ඉස්සෙල්ලා පදවල පුරුදු පුහුණු වෙන්න ඕන ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ පුළුවන් තානියන් ගිල්ලෙන් වුණත් වාහනේ ලෝගෙන යන්න ඕනතරම් මිනිස්සු ඉන්න මහ පාරක ඒ අන්න එතකොට දකින්න ඕනේ අනේ වාහනේ අනුසාරයෙන් තවත් කාරණාවක් වැදගත් කාරණාවක් මතුවෙන දැන් වාහනයක් පදවගෙන යන කෙනා වැඩ දෙකක් කරන්න ඕනේ එක සැරේ එකක් තමයි පාර දිහා බලාගෙන ඉන්නත් ඕන සිහි කල්පනාවෙන් යුක්තව පාරේ අනේන වාහන මිනිසු ගැන සිහි බුද්ධියෙන් ඉන්නත් ඕන සිහිය තියෙන්නත් ඕන හොඳින් ඒ වගේම තමන් මේ වාහනේ පදවන මේ ආන්තික ක්‍රියාවලිය පිළිබඳව අවධානයෙන් ඉන්නත් ඕන කාරණා දෙකයි දැන් ওই දෙකෙන් එකක් විතර තිබුණොත් මොකවිද ඒ කියන්නේ පාර දිහා විතරක් බලාගෙන ඉන්නවා තමන් මේ වාහනේ යාන්ත්‍රික ක්‍රියාවලිය ගැන මොන ගියර් එකේද යන්නේ ඒව මොනවක් අස සිහියන්නේ නැහැ දැන් මොකක් වෙයිද අනිවාර්යෙන් විනාශයක් කරගන්නවා මොකද ඔහු එක පැත්තක් විතරයි බලන්නේ ඔහු බලන් ඉන්නේ පාර දිහා විතරයි ඔහුට මේ වාහනේ සමහරට ආගන්තුක සද්ද ඇහෙන්න පුළුවන් මොනහරි යාන්ත්‍රික දෝෂයක් මතුවෙමින් එනවෙන්න පුළුවන් වාහනේ සමහරට තෙල් අවසන් වෙමින් පවතිනවෙන්න පුළුවන් මොකක්වත් ඒ ගැන සෙවිල්ලක් නැහැ සිහි කල්පනාවක් නැහැ පාර දිහා විතරක් නම් එමිහ බලාගෙන යන්නේ වැඩි කාලයක් යන්නේ වාහනේ අරගෙන ඒ වගේම තමයි පාර දිහා බලන්නේ නැතුව වාහනේ යාන්ත්‍රික පැත්ත විතරක් හිතාගෙන සුඛානම දිහායි ගියර් එක දිහායි බ්‍රේක් එක දිහායි ඔය ටික විතරක් බලාගෙන අර ඩෑෂ්බෝඩ් එක දිහා විතරක් බලාගෙන යනවා නම් ඒ මිනිහත් වැඩි දුරක් යන්නේ නැහැ පාරේ එහෙනම් ගමන යන්න පුළුවන් ඉන්නේ ওই කාරණා දෙකම සුදුසු පරිද්දෙන් කළමනාකරණය කරගන්න කෙනාට ඒක කරන්නේ කොහොමද කියලා කාටවත් ඇඟිල්ලෙන් ඇල්ල කියන්න බෑ Tamanට ඒක අර ඒකයි කියන්නේ වාහනේ පදින්න ප්‍රගුණ වුණාට පස්සේ දැන් අර ප්‍රගුණ වෙනවා කියේ මොකද අන්නේ හැකියාව ලබා ගන්න දැන් ප්‍රගුණු නැහැ කියන්නේ ඒ හැකියාව නැහැ. එක්ක පාර දිහා බලන් ඉන්නකොට වාහනේ යාන්ත්‍රික ක්‍රියාවලිය අමතක වෙනවා. එක්ක යාන්ත්‍රික ක්‍රියාවලිය ගැන හිතුවහම පාර අමතක වෙනවා. එතකොට එයා ප්‍රගුණ වෙලා නැහැ යාට වාහනේ පදවන විදිහ. ඉතින් එවඳු කෙනෙක් පාර යන එක භයානකයි. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්නේ? අර දිගින් දිගට ප්‍රගුණ කරලා අන්නර කාරණා දෙකම සමතුලනය කර ගැනීම හැකියාව ලබා ගන්නවා. ඊට පස්සේ තමයි පාර යන්න ඕනේ. ඒ වගේ ලෝකෝත්තර ආනාපාන සතිය වඩලා ප්‍රගුණ වෙනවා කියන්නේ ඒකමයි. ඒ කියන්නේ නැත්තම් කෙනෙක් හුස්ම ගන්න එක විතරක් හිතේ තියෙනවා හුස්ම ගන්නවා හුස්ම පහ හුස්ම උඩට ගත්තා හුස්ම පහළට දැම්මා හුස්ම උඩට ගත්තා හුස්ම පහළට දැම්මා කිය කී හිතේ තියෙනවා ඒ මනුස්සයත් නිවන් මාග යන්නේ නැහැ ඉස්සරහට ඒ වගේම තමයි තව කෙනෙක් හුස්ම ගන්න එක අමතක වෙලා අර ත්‍රිලක්ෂණේ විතරක් කියන්නේ හුස්ම ගන්න එකත් එක්ක සිහිය ගැට ගහලා මේ සිහිය සිහියෙන් යුක්ත වේඩේ කරේ නැහැ ආශ්වාසය ප්‍රාශ්වාසය ගැන අමතක වෙලාම ගියා දැන් අනිත්‍ය අනුපස්සනාව දුක්ඛ අනුපස්සනාව අනාත්ම අනුපස්සනාව විතරයි අරන් තියෙන්නේ අර දැන් ඔහුට සිහියක් නැහැ මේක මේ මාත්‍රයක් පාසා වෙන්න ඕන වැඩක් මේක හුස්මක් පාසා වෙන්න ඕන වැඩක් කියන සිහිය නැහැ දැන් ඒ නිසා මොකද වෙන්නේ චුට්ටක් දුර යනකොට අනුපස්සනාවෙන් පිටපයින් එළියට මනස ඊට පස්සේ මොකද වෙන්නේ එතනින් ඉවරයි අනුපස්සනාව එයත් නිවන් මඟ වැඩි දුරක් යන්නේ නැහැ ඉස්සරහට යන්නේ නැහැ එහෙනම් කවුද ඉස්සරහට යන්නේ ඔය දෙකම ප්‍රගුණ වෙච්ච කෙනා ඒ කියන්නේ හුස්ම ගන්න එක හුස්ම පහකට එහෙම නැත්නම් ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ පිළිබඳ සිහියෙන් යුක්තව ඒ මේ හුස්ම ගන්නවා කියන සිහියෙන් තමයි අනිත්‍ය අනුපස්සනාව වෙදෙන්න ඕනේ මේ හුස්ම පහ කරනවා කියන සිහියෙන් යුක්තවයි අනිත්‍ය අනුපස්සනාව වෙදෙන්න ඕනේ එතකොට මොකද වෙන්නේ එතකොට තුච්ච නින්ද සිතට හැටියක් නැහැ කොහෙටවත් පණින්න කොයිම අවකාශයක්වත් ලැබෙන්නේ එහෙනම් අන්න හොඳට ප්‍රගුණ වුණාට පස්සේ තමයි ඒ தത്വෙට එන්න ඕන එම් මට්ටමට ඇවිල්ලා ලෝකෝත්තර ආනාපාන සතිය වැඩුණොත් කෙනෙක්ගේ ඉක්මනින් කෙලෙස් නාස අවසන් කරගන්න අවශ්‍ය පරිසරයේ සකස් වෙනවා නිවන් මඟ වැඩෙනවා
අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලෝකෝත්තර ආනාපාන සතිය නම් එයයි. ලෝකයාගේ ආනාපාන සතිය නම් එහෙම තමයි අනරිය ලෞකික ලෝකෝ ලෞකික ආනාපාන සතිය නම් මම හුස්ම ගන්නවා, මම හුස්ම පහ කරනවා, හුස්ම ටික නහය වදිනවා, හුස්ම ටික ඔය නහය තල්ලේ හරි කොහේ හරි තොල්ලේ හරි වදිනවා කියන එක හිතේ තින්නේ. එතන ඥානියක් නැහැ, එතන තියෙන සමාධිය විතරයි. ඉතින් ඒක කරන්න අමුතු ඥානියක් ඕනේ නැහැ. එහෙම කරා කියලා ඥානියක් උපදින්නෙත් නැහැ. ලෞකික වශයෙන් හිතේ යම් කිසි පිරිසිදු භාවයක් ඇතුළේ සමතයක් වැඩිනවා. ලෞකික සමතයක් වැඩිනවා. ලෝකෝත්තර වශයෙන් කෙලෙස් නිවීමක් එතන කොහොමවත් ඉන්නේ නැහැ. පැහැදිලිවම පේනවා. එහෙනම් කෙලෙස් නිවීම හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ප්‍රඥාවෙන් සමාධි උපනිශ්‍රයයි. ඒ ප්‍රඥාවෙන් කරන වැඩේ පවත්වාගෙන යන්න. මොකද සමාධිය බලවත් වෙච්ච තරමට, ඒ කියන්නේ හිතේ තියෙන නිෂ්කලංක භාවය, ඒකාග්‍රතාවය බලවත් වෙච්ච තරමට ඒ බුද්ධලයාට හැකියාවක් තියෙනවා හොඳින් නොවනින් මෙනෙහි කරා. එකයි සුද්ධ සිංහලෙන් කියන්නේ. හිතේ තියෙන වික්ෂිප්ත භාවය වැඩි නම්, කැළඹිල්ල වැඩි නම්, නීවරණ වලින් එහිත වැහිලා නම් තියෙන්නේ. ඉතින් ඥානිය මතු වෙන්නේ නැහැ. විදර්ශනා කිරීමත් අතිශය දුෂ්කර වෙනවා. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? සමාධියයි ඥානියයි දෙකම සමසමව පවත්වාගෙන යන්න පාවිච්චි කරනවා ওই ලෝකෝත්තර ආනාපාන සතිය. එහෙනම් ලෝකෝත්තර ආනාපාන සතියේදී සමත විදර්ශනා යුගනද්ද වැඩේ. අමතන පහදිසන්නේ